අයිබවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයේ වගකීම මැතිවරණ මෙහෙයුම් කමිටුවත් භාරගත යුතුයි එහෙම කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියනවා. ඔබට හිතේවි මේක හරි වැඩක් නේ. ඊළඟට කියනවා මැතිවරණ පරාජයේ වගකීම පක්ෂයේ මහලේකම්වරයා විසින් භාරගත යුතු නම් එය භාර ගැනීමට තමා සූදානම් බවත් ඒ වගේම මේ පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කළ අතර මාධ්‍ය කමිටුව මෙහෙයුවේ නියෝජ්‍යකතානායක තිලංග සුමතිපාල මහතා බවද දුබින්ද මහත්තයා කියලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමනි, මොකද මේ ගෙදර ඇතුළේ ඉඳන් ගල් ගහන්නේ පිටට? මම හිතන්නේ සුබෝදාසනක් සියලු දෙනාටම සුනේත්. සුබෝදාසනක්. මම මේ ගැන වැඩි කතා කරන්න කැමති නෑ. මොකද මේ ගැන අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කීප දෙනෙක් එළියේ කතා කරලා තිබුණා. එළියේ කතා ගිහිල්ලා වගේ තිබුණා කියලා අපි දැක්කා. අනේ නෑ. මොකද මම සාමාන්‍යයෙන් මේ තරහ ගන්න නැතු උත්තර දෙන කෙනෙක්. බොහෝ අය තරහ ගන්නන්න හදනවා. හැබැයි ඉතින් තරහ ගත්තොත් අපේ තියෙන අරමුණ වෙනස් වෙනවනේ. ඉතින් එතනදී මම හිතන්නේ මාධ්‍යවේදීන් මම ඇහුවා මේ කාරණාව පිළිබඳව. ඉතින් මම ඔබතුමාට මතක ඇති මීට කලිනුත් අපේ පක්ෂය ඇතුලේ යම් යම් අභ්‍යන්තර දේවල් එළියේ කතා වෙච්ච වෙලාවලදී හැම වෙලාවලම මම කටවහගෙන හිටියා. මම උත්තරයක් දුන්නේ නැහැ. මම කිව්වේ මේ මම මහලේකම්වරයා විදිහට මේ ගැන මම ප්‍රසිද්ධියේ කතා කරන්න උත්තර දෙන්න සූදානම් නැහැ කියලා. හැබැයි මේ මැතිවරණයෙන් පස්සෙත් ඔය කියන ජ්‍යෙෂ්ඨ කණ්ඩායම යම් යම් තැන්වල කරපු ප්‍රකාශන එක්ක සාමාන්‍ය මාධ්‍යවේදීන් පුරුදුලා ඉන්නවනේ මේ මේ කුණු හොයන්න නේද? ඒ අපේ පැත්තෙන් ගත්තොත් කුණු, ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් නිවුස්. එතකොට මේ වගේ දේවල් අහනකොට ඊයේත් ඇහුවා මේ කතාව, දැන් මේ මොකද්ද මේ කතාව කියන කාරණා. ඉතින් මං හිතන්නේ යම් කිසි කතාවක් මේ රටේ අද තියෙන ක්‍රමවේදය අනුව යම්කිසි කතාවක් එළියට ආවට පස්සේ ඒ කතාව පුන පුනා කියනකොට ඒකට හරියට උත්තරයක් නොදෙනකොට අර ගොබෙල්ස් න්‍යාය වගේ එකම දේ සිය පාරක් ඇහෙනකොට ඒකට හරියමං උත්තරයක් නැති වෙනකොට අවසානයේ උත්තර නොදෙන මනුස්සය නෙමෙයි හොඳ වෙන්නේ. අවසානයේ කතාව තමයි ජනගත වෙන්නේ. මේ දේම තමයි මට උනේ මේ අමාත්‍යංශ බිල්ඩින් මාරු කරනකොට. මම එකපාරක් දෙපාරක් උත්තර දීලා මං උත්තර නොදී හිටියේ. මං කිව්වා මං දැන් කියලා තියෙනවා. ආයෙ මං කියන්නේ ඒ මගේ වැදගත්කමට මගේ හොඳකමට අවසානයේ මට පැටවෙච්ච කුණු ටික අයින් වුණ නෑනේ. ඒ කියන පාරයක් වාසාම මමත් මේකට උත්තරයක් දුන්නේ. මම නෙමෙයි කියලා කිව්වනම් මේ මිනිස්සු දිහා මම නෙමෙයි කියලා. මගේ තියෙන වැදගත්කමට එහා කියලා දැන් කටයුතු කරන්න වෙලා තියෙනවා. මොකද එකම කෙනෙක් හරි කණ්ඩායමක් හරි එකම දේ දහතනක තියෙනවනම් මම ඒ වෙලාවේ මගේ වැදගත්කමට මම කටපියන් හිටියොත් එහෙම මේක මම වර්ධිකාරය වෙනවා. ඒ කියන කතාව ඇත්ත වෙනවා. ඒ නිසා තමයි ඊයේ මම මාධ්‍ය ඉදිරියේ උත්තරයක් දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදිහට අතිගෞරව ජනාධිපතිතුමා ලබා දුන්නු වග්ගීමක් මේක මට. මේක 2015 අගෝස්තු මාසේ 17 වෙනිදා මැතිවරණයට කලින් තමයි මට මේ පක්ෂයේ ලේකම්කම ලැබෙන්නේ. ඉතින් මේක ඉල්ලලා ගත්ත දෙයක්වත්, බලහත්කාරයෙන් ගත්ත දෙයක්වත්, බෙල්ලමිරිකලා ගත්ත දෙයක්වත් නෙමෙයි මේක. එතකොට මේ පක්ෂයේ මහලේකම්කම ලැබිලා පහුගිය කාල වකවානුවේ මැයි පෙළපාලි තිබුණා, ඒ වගේම සංවත්සර තිබුණා. මේ හැමදේම බර ඇද්ද කවුද කියන එක ජනාධිපතිතුමාගේ ඉඳන් අපේ පක්ෂයේ පොඩිම කෙනා දක්වත් දන්නවා. කාගේ ජනතාව දාවේ, කවුද මේකට මහන්සුනේ, කවුද මේකට සූදානම් කරේ, හැමදේම කියන කාරණාව දන්නවා. හැබැයි දැන් මේ හිටියඩියේම මැතිවරණේ පරදුනාට පස්සේ මැතිවරණේ වගකීම ලේකම්වරයා බාර ගන්න ඕනේ කියලා කවුරු හරි කියනවා නම් මම දැක්ක එක්කෙනෙක් විතර කියලා තිබුණා. අපේ ජෝන් සර් තැමතුමා බාරගත යුතු කියලා කියනවනම් ලේකම්වරයා විදියට අත්‍තරම් බාර ගන්න ඕනේ මම. මට මේකේ මග අරින්න බෑනේ. හැබැයි අපේ පක්ෂය තුල වැඩ කරන ක්‍රමයක් තියෙනවානේ. අපි මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිතුමා මුල් පුටුවේ තියාගෙන අපි කමිටුපත් කරා. ඒ කමිටු ප්‍රධාන කමිටුව තමයි මැතිවරණ මෙහෙයුම් ප්‍රධාන කමිටුව. ඒ කමිටුවේ සභාපතිවරයා වෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත තැමතුමා. අපි මේකට පත් කරන්න ගියේ නිමල් සිරිපාදසිල් තැමතුමාව. හැබැයි එතුමයි මමයි අපේ මහින්ද අමරවිර එතුමයි කතා බහ කරගත්තා. අපි දෙන්න මුලින්ම අයින් වුණා. මොකද අපි දෙන්න මම ඉන්නේ උඩ කොනේ, මහින්ද අමරවිර එතුමා ඉන්නේ පල්ලෙහා කොනේ. ඉතින් අපි දෙන්න කතා කරගත්තා. අපි දෙන්න ලංකාවේ. අපි දෙන්න මේකට ආවොත් එහෙම අපිට අපේ දිස්ත්‍රික්කයේ වැඩක් කරගන්න වෙන්නේ. අපිට යන්න වෙන්නේ. මොකද අපි හැමදාම මේක මොන්ට කරන්න වෙනවනේ. ඒ නිසා හොඳම දේ අපි නිමල් එතුමාව දාමු කිව්වා. නිමල් ඇමතුමාව දාන්න කිව්ව ගමන් නිමල් ඇමතුමා ගුවා අනේ දුමි මට බදුල්ලේ ඉන්න තියෙනවා, මට හැමදාම මෙහෙ හිටියොත් මට බදුල්ලේ යන්න බැරුණා, ඒ නිසා අපි මේකට සුසිල්ල දාමු. සුසිල් කොළඹින් ඉන්නේ කෙනා,
සුසිල් තම මේකට හොඳ සුසිල්ට උදේ හවස පක්ෂ මුලස්ථානට එන්න පුළුවන් සුසිල්ට කාලය තියෙන මේක කරමු කියලා. ඒ අනුව තමයි සුසිල් ප්‍රේමජයන්තමත්තුමා මේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට පත් කරන්නේ. ඒ අනුව අපි අපේ සංධාන ලේකම්තුමාගේ කාර්යාලයේ එහා පැත්තේ කාමරේ වෙනම මෙහෙයුම් කමිටුවට වෙන් කරලා අපේ පක්ෂයේ ලේකම් පක්ෂයේ මූලස්ථානයේ වැඩක නිලධාරි සියලු දෙනාම සුසිල් ප්‍රේමජයන්තමත්තුමාට බාර දීලා ඒ වගේම වෙනම දුරකථන අංක ලබා දීලා පැමිණිලි කරන්න වෙනම දුරකථන අංක ලබා දීලා මේ වගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවක් තිබුණා. ඒ කමිටුව වගේම ඊළඟට අපේ තිබුණා මාධ්‍ය කමිටුවක්. මාධ්‍ය කමිටුවෙන් තමයි වැඩි උන ජනාධිපතිතුමාගෙන් රැස්වීම වලට දින ලබා ගන්නත් කමිටුවක් තිබුණා. ඒකටත් මැදිහත් උනේ ලේකම් වරු දෙන්න නෙමෙයි. මොකද අපි මේ මැතිවරණ යන අතරේ තමයි බොහෝ දේවල් කරේ. ඒ නිසා අපි දෙන්න මේ කමිටුවට පත් කරා මැතිවරණේ ජනාධිපතිතුමාගෙන් දින ලබා ගන්න කමිටුවක්. ඒ දින ලබා ගත්තාම ඒ දිස්ත්‍රික්කවල රැස්වීම් ටික සූදානම් කරන්නේ කොහොමද කියලා අපේ වැඩපිළිවෙලක් තිබුණා. ඒකට අපේ මේ කමිටුවේ එක්කෙනෙක් දිස්ත්‍රික්කයට කලින් දවසේ යා යුතු වුණා. ඒවා හොයා බැලිය යුතු වුණා. මේ වගේ විශාල ප්‍රොසෙස් එකක් මේ ඇතුළේ තිබුණා. අපි මේවා එළියේ කතා කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. හැබැයි දැන් මැතිවරණේ මේ සේරම ඉවර වෙලා අවසානයේ අර සේරම කුණු මේ බේරට කියනවා වගේ බේරෝ වගේ සේරම ටික අපි ගන්න අපි ගන්නම්. ඒක වෙනම දෙයක්. හැබැයි තමන්ගේ හදවත දන්නවනේ කවුද මේ කරේ කියන එක. දැන් මාධ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම මාධ්‍ය මෙහෙව්වේ අනුර ප්‍රදර්ශන යාප මැතිතුමත් තිලංග සුමතිපාල මැතිතුමත් ලසන්ත අලගේවන්න මැතිතුමත් මේ තුන් දෙනා තමයි මේ කමිටුවේ ප්‍රධානී. හැබැයි අපි දන්නවා මේ කමිටුවෙත් මගක් යනකොට අනුර ප්‍රදර්ශන යාප මැතිතුමා සහභාගී වුණෙත් නැහැ, ලසන්ත අලගේවන්න මැතිතුමා සහභාගී වුණෙත් නැහැ. ඕනනම් ඒ දෙන්නාගෙන් ඔබතුමාලා කතා කරලා ඕනනම් අහන්න මේ වගේ දෙයක් සිද්ධ වුණාද කියලා අහන්න. අවසානයේ ලීෆ්ලට් එකේ යවන වෙලාවට ලීෆ්ලට් එක ගියාද, දෙමළ තැනට සිංහල ලීෆ්ලට් එක ගියාද, පෝස්ටරේ වෙලාවට ආවද, මේ සම්පූර්ණ වග්ගීම් බාර ගන්න ඕනේ ලේකම්වරයා තමයි අවසානේ ගත්ත. හැබැයි ක්‍රියාත්මක වෙච්ච කට්ටියකුත් ඉන්න ඕනේ. ලේකම්වරයා නිල වශයෙන් වග්ගීම් බාර ගන්න. හැබැයි මේක ප්‍රායෝගික යනකොට ඒ දේවල් සිද්ධ නොවුනේ ඇයි? වෙලාවට වුණාද මේක? හරියට මේක උනා වගකීම් බාර ගන්නවා මේ ව්‍යුහයේ සිටින සියලුම දෙනාත් මේක වගකීම් බාරගත යුතුයි කියලා ඔබ කියන්නේ. මම කියන්නේ මම දැන් කාගේ හරි ඇඟේ මේ කුණු කොට තියන්න ඕන නම් මම බෙල්ල දෙන්න සූදානම්. මම සාමාන්‍ය බෙල්ල දෙන්න කැමති එක්කෙනෙන්නේ. බෙල්ල ගියොත් මොකද කරන්නේ? කමක් නැහැ. මොකද මම සතුරෙන්න කරන්නේ ඒක. හරි. අසතුරෙන්න නෙමෙයිනේ. මොකද 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා ජනාධිපතිතුමත් එක්ක එළියට බහින්න ඔය කවුරුත් හිටියේ නැහැනේ. අද ඔය කතා කරන කවුරුත්ම හිටියේ නැහැ ජනාධිපතිවරයාට බයින්. කවුද හිටියේ? මමයි MKDS ගුණවර්ධන මැතිතුමයි. අපි එදා ඇමතිකම් දාලා අපේ යාන වාහන දාලා ආරක්ෂාව දාලා නිල නිවාස දාලා දරුවෝ දාලා දෙමව්පියෝ දාලා ඥාතීන් දාලා එළියට බැස්සේ අර ජනාධිපතිතුමා කියන වගේම මරණ සහතිකේ අතේ අරන් බැස්සේ. ඉතින් මරණ සහතිකේ අතේ ඇස්ස අරන් බැස්සගෙනාට දැන් මේ බෝනස් එක ගන්න තියෙන්නේ ජනාධිපතිතුමා කියන වගේම නේද? එසේ බෝනස් එක කවද ඉවරුනත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියට අපි ඉතාමත් පැහැදිලිවම මතක් කරනවා. මම මේ ගැන ආයි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අර ගොබල්ස් න්‍යාය මේ රටේ ක්‍රියාත්මක වෙන්න මේ ප්‍රශ්නේ දෙන්නෙත් නැහැ. උදෑසන 7යි. ඔව්. අපි පැහැදිලිව කියන්න ඕනේ අපේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට කාට හරි මොනහරි පක්ෂ ලේකම් ලේකම් කමේ හෝ මොනහරි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනම් මධ්‍යම කාරක සභාව අපි කැඳවලා විවෘතව අපි කතා කරමු. අපිට එතන කතා කරන්න පුළුවන්, විවේචනය කරගන්න පුළුවන්. හැබැයි මේ පක්ෂය ඇතුලේ කතා කරන්න ඕන දේ එළියේ කතා කරලා වීරය වෙන්න හදන්න එපා. මොකද ඒක ජ්‍යෙෂ්ඨකමටත් වටින්නේ නැහැ. ඉතින් ජ්‍යෙෂ්ඨ මැතිතුමාලා ඒ විදිහට කරපුවාම මේ තරුණෙක් විදිහට මටත් උත්තර නොදෙන්න බැරි වෙනවා. ඒ නිසා යමම් ප්‍රශ්නයක් ඇහුවාම ඒ උත්තර සැර වෙන්න පුළුවන්, ඒ උත්තර දුක හිතනවා වෙන්න පුළුවන්, ඒ උත්තර හොඳ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ පාඩමක් ඉගෙනගෙන ඉන්න මට මින් පස්සේ උත්තර නොදෙන්න බැරි වෙනවා. ඒ නිසා දැන්වත් මේක අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් බවට ප්‍රශ්නයක් නම් මේක අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් බවට පත් කරගන්න මේ කිසිම දෙයක් අපිට දාලා යන්න අතාරින්න බැරි කමක් නැහැ. ඔබ කියන්නේ මේ දෙබරට ගල් ගහලා ඊට පස්සේ කනෝ කනෝ කියලා කියන්නේ නැහැ. මොකද ඕනේ ප්‍රශ්නෙට මුලක් තියෙනවනේ. උදැසන මුල වරද්ද ගත්තොත් අග හොඳ නැති අගතරද. උදැසන 7යි විනාඩි 28යි වෙලාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ක්‍රිෂ්කර මමාතේ දුමින්දි දසාරායක මහත්මයයි අද සුභාරදී සංවාද මණ්ඩපයේ සිටින්නේ. අපි වෙනස් තැනකින් ආරම්භ කළේ ටිකක් කල් වෙලා ගත වුණු නිසා එතුමා විශේෂ රාජකාරියක සිටයි පැමිණි.
ඊළඟට අහන ප්‍රශ්නේ ඔබ ඔබ කෙලින් කතා කරන නිසා ඇහුවට කමක් නැහැ කියලා මං හිතනවා. ඔබ බොහොම කිව්වට ඔබට කණින් කොණින් ආරංචියක් තියෙනවා ඔබ UNP එකත් එක්ක ඩීල් එකක් තියෙනවා කියලා. ඒකත් මේ ජේෂ්ඨයෝ කැළඹීමට හේතුවක් කියලා සමහරු කියනවා. ඇත්තටම UNP ඇත්ත ඩීල් එකක් තියෙනවානේ. ඒ ඩීල් එක තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 අගෝස්තු මාසේ 17 වෙනිදා ජාතික ආණ්ඩුවක් හදනවානේ. ඒ ජාතික ආණ්ඩුව හැදුවාම ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුලා තමයි මේක හදන්නේ. ඉස්සෙල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ගිවිසුමක් අත්සන් කරනවා. ඊගාවට සන්ධානයයි එක්සත් ජාතික පක්ෂය ගිවිසුමක් අත්සන් කරනවා. ඉතින් එතනදී ප්‍රධාන වශයෙන් ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුලා සාකච්ඡා කිරීමේදී සියලුම කමිටු වලට පක්ෂ ලේකම්වරයා විදිහට මම සහභාගී වෙලා තියෙනවා. ඉතින් එතනදී එක්සත් ජාතික පක්ෂයත් මමත් බොහොම ළඟින් ගනුදෙනු කරනවා. මොකද ජනාධිපතිවරණය ඉඳන් මේ ගනුදෙනු තිබුණා. 2015-2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා ඉඳන් මමයි ජනාධිපතිතුමයි එක්සත් ජාතික පක්ෂය අතර හොඳ ගනුදෙනුවක් තියෙනවානේ. මොකද ජනාධිපතිතුමාට ඒ වෙලාවේ තිබිච්ච ප්‍රධානම ශක්තියක් එක්සත් ජාතික පක්ෂය. ප්‍රධානම බලවේගය එක්සත් ජාතික පක්ෂය. ඡන්දපදනම. ඒතර එක්සත් ජාතික පක්ෂයත් එක්ක හොඳ හිතවත්කමක් ඇති වෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයයි මායි අතර ලොකු පරතරයකුත් තියෙනවා. ඒ පරතරය මොකද්ද? මමයි තාත්තයි ගත්තොත් අනුරාධපුරේ අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රධාන වශයෙන්ම හැප්පිච්ච කණ්ඩායමක්. මේ ලංකාවේ මේ ඡන්දයක් වුණාම අනුරාධපුරේ නෙමෙයිද වැඩියෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තියෙන්නේ? නඩු තියෙන්නේ, ගහගෙන තියෙන්නේ, කාර්යාල කඩාගෙන තියෙන්නේ. ඉතින් එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. අපි හැප්පෙන කාලේ හැප්පුණා හොඳටම. හැබැයි ඊට පස්සේ මේ වෛරී දේශපාලනය නවත්තලා ඒ වගේම මේ තියෙන දේවල් නැවතුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයත් අපිත් හොඳ හිතවත්කමක් ඇති කරගන්න එකත් ඒ ඩීල් එක ඇරෙන්න වෙන ඩීල් එකක් නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුවක් අපි කරනවා නම් දැන් මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක කලින් එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකම එක වේදිකාවේ මෛත්‍රී මහත්තයාට කතර ගහන්න කිව්ව කෙනෙක්නේ. ඒ පැත්තෙන් කොළපාට කමිෂන්දන් ඉන්නා, මම මේ පැත්තෙන් නිල්පාට කමිෂන්දන් ඉන්නවා. මම සමහර ලංකා අනිත් දිස්ත්‍රික්ක වලටත් ගිහලා රැස්වීම් තිබ්බා. ඒ වගේම අනුරාධපුර තිබිච්ච හැම රැස්වීමකම නැග්ගේ එක්සත් ජාතික පක්ෂයේ කෙනයි මමයි නැග්ගේ. මේක බොරුවක් නෙමෙයිනේ. ඔව්, අපි දැක්කනේ. ඉතින් එදා ඉඳන් අපිට අර තිබිච්ච වෛරය ගහගත්ත අපි යාළුණා, මරාගත්ත අපි යාළුණා, කාර්යාල කඩාගත්ත අපි යාළුණා. ඒ හිතවත්කම අපි ගාව තියෙනව නැත්තේ නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂයයි අපි ජාතික ආණ්ඩුවක් හැදුවට පස්සේ මේ හැබෑවටම ජාතික ආණ්ඩුවේ මට පුළුවන්කම ලැබුණා. හැබෑවටම ජාතික ආණ්ඩුවේ සමාජීය බවට පත් වෙන්න. ඒ මොකද මම අර කාලයක් තුල මේ ගනුදෙනුව හිටපු නිසා, මේ ඇත්ත කරුදු කරපු නිසා, ඔබ මුල සිට පටන් ගත්ත නිසා. හැබැයි අපේ සමහර අයට ඒ අයට මේක ජාතික ආණ්ඩුව තුල වුණත් මේ දුමින්ද එතන ඉන්න එකත් සමහරට ඇහැට කටුවා ඉන්නවා ගැයි. ඒ අයගේ අදරත් තියෙන සමහරට වෛරේ අදරත් තියෙන්නේ වෛරී දේශපාලනය. මම ඒක එතනින් ඈත් වෙච්ච කෙනෙක්. මම එනේ සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මම මොන හරි දෙයක් කරනකොට දැන් ඊයේ මම දැක්ක මේ මම මගේ ප්‍රෙස් කොන්ෆරන්ස්යෙන් පස්සේ මේ සෝෂල් මීඩියා වල අහලා තිබුණා මේ දුමින්දර මොකද්ද මේ අගමැතිතුමා බේරන්න මෙච්චර දින උවමනාව කියලා. මට අගමැතිතුමා බේරන්න වාක්‍ර අමාරුවක් නැහැ. මොකද අගමැතිතුමා මගේ පක්ෂ නායක නෙමෙයිනේ. මම ඊයේ මම කිව්වේ අගමැත් මේ ගැන කලබල වෙන්න එපා, අගමැතිතුමා මේ අමාත්‍යංශය ගත්තේ ටික කාලෙට කියලා කිව්වේ. අගමැතිතුමා බේරන්න නෙමෙයි, ජනාධිපතිතුමා බේරන්න. ඇයි මේ අගමැතිතුමාව අයින් කරන්න ඕන කිය කී ඉන්නකොට අගමැතිතුමාට මේ රැඩිකල් වෙනස තුල මේ සාමය හා මේ මොකද්ද මේ නීතිහා සාමය අමාත්‍යංශත් ලැබෙනකොට කොහොමද අපි රෙද්දක් කරන යන්නේ? පුළුවන් අපට යන්න. ඒ නිසා තමයි ජනාධිපතිතුමා බේරන්න අපිව බේරෙන්න තමයි කිව්වේ. දැන් මේ ගත්ත ටික කාලයකට කියලා. ඒක අපි ජනාධිපතිතුමා අපිට කිව්වද? ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මේක අගමැතිතුමා ගත්ත ටික දවසකට. ඉතින් එහෙමනම් මම අපේ පක්ෂයේ බේරගන්න සහ ජනාධිපතිතුමා බේරගන්න එක කියන්න එපයි. මම ඒ කියන්නේ රනිල බේරගන්න මේනේ. මොකද ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාලකවරණ. ඉතින් මම කියන්න ඕනේ නෑ ජන අගමැතිතුමාට සාමය එතන ඇහුව ප්‍රශ්නෙත් මොකද්ද? දැන් මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙකුට නීති හා සාමය දුන්නාම හරියනවද? මම කියුවේ මේ කලබල වෙන්න එපා. මේක ටික කාලයකට දුන්නේ මේක වෙනත් අමාත්‍යවරයෙක් මේක දිවුරුම් දෙනවා. මොකද එහෙම නැත්තම් මම කරබාගෙන හිටියනම් මොකද වෙන්නේ? එතකොට ජනාධිපතිතුමාගේ රැඩිකල් වෙනස මොකද්ද?
රඩිකල් වෙන තමයි මේ බොන් ප්‍රශ්නට ගෑවිලා ඉන්න අගමැතිතුමාට අගමැතිකමට අමතරව නීති ආසාමයක්ද? ඒක තමයි යා ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ මේ වගේ මේ මාධ්‍ය මේක ඔබ කියන්නේ මේ යටිපෙළ අඳුරගත්ත ඔබේ ප්‍රශ්නේ. ඔව් බොහොම විදියට මේක මේ වෙනස් ආකාරයට තමයි ප්‍රචාරණය කරන්නේ. ඒ නිසා මට මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඩීල් එකක් නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියට මම පැහැදිලිව පක්ෂය ආරක්ෂා කරමින් ඒ කටයුත්ත මම කරනවා. හැබැයි මගේ එක වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ඇමතිකම එකතු වෙනකොට තව ඇමතිකමක් එකතු වෙනකොට මට හොඳ වෙන්නේ නැහැ. මේ ගැලවෙනකොට මේක නරක් වෙන්නේ නැහැ මට. මට මේ දෙකම තියෙනවා. මම ඉන්නේ දේශපාලන වශයෙන් ගත යුතු නියම මතවාදයක් එක්ක මිසක් ලැබෙන දේත් එක්ක කැපෙන දේත් එක්ක වචන වෙනස් වෙන්නේ නැහැ. තීන්දුව වෙනස් වෙන්නේ නැහැ. ගමන වෙනස් වෙන්නේ නැහැ. මොකද මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක නොවැම්බර් මාසේ 21 වෙනිදා එළියට එන්නේ මේ හැමදේම දාලා මරණය අතේ තියාගෙන මේ රට හදන්න මිසක් මහින්ද මහත්තයා වෙලවලා මෛත්‍රී මහත්තයා වාඩි කරලා එතනින් ඵල ප්‍රයෝජන අරගෙන ඉන්න පුළුවන් තාක්කල් සැපෙන් ඉන්න නෙමෙයි. මේ රටේ අපි බලාපොරොත්තුනේ සිස්ටම් චේන්ජ් එකක්. අපි බලාපොරොත්තුනේ මේ රටේ හැබෑ වෙනසක්. මේ රටේ වංචාව දූෂණය නැති කරන්න ඕනේ කියන කාරණාව. දුමින්දරත් හොරකම් කරන්න බැරි යුගයක් අපට ඕනේ උනේ. ඉතින් කලින් හොරු අපි ඇල්ලුවෙත් නැහැ. 2018ත් අපි හොරු ගැන කතා කරා. ඒ හොරුත් තාම ඉන්නවා අපිත් එක්ක. ඒකේ නම් කණ්ඩායමක් ඉන්නවා රිමාන්ඩ් එකේ. අපිට පොඩ්ඩක් හරි සතුරු වෙන්න පුළුවන්කම තියෙනවා මේ මහා මොලකාරය නැති වුණාට මේක ක්‍රියාත්මක කරපු ලාභය උපයපු පුද්ගලයා හරි අඩුමතරමද රිමාන්ඩ් එකේ ඉන්නවා. හැබැයි අපි අපේ කලින් හොරුන්ගේ අපි කොහොමද දැක්කේ? රිමාන්ඩර් එනවා යනවා. නේද? දැන් කලින් ඔබ විශේෂණ පදයක් යොදනවා. මහා මොලකාරය නොමෙති වුණාට කියලා. ඔබ එහෙම එකකුත් හිතේ තියාගෙන ඉන්නවා ඔබ? නේද? මහා මොලකාරයෝ මේ කීප දෙනෙක් ඉන්නවනේ. නේද? දැන් මම දැක්කා ඊයේ TV එකෙත් මම දැක්කා මේ අර්ජුන් මහේන්ද්‍ර. දැන් සිංගප්පූරුවත් නැහැ කියලා. ඉතින් මහා මොලකාරයන්ගෙන් කෙනෙක් නේද එයා? මහා බැංකුවේ අධිපතිතුමා විදිහට තමන්ගේ බෑනට වාසියක් හරි ලාභයක් හරි ගන්න පුළුවන් වෙන්න මේක මෙහෙව පුද්ගලයානේ. අපි මන් දන්නේ මේ ඇත්ත නැත්ත. අපි දැක්ක සාක්ෂි වලින් හතරවෙනි තට්ටුවෙන් පල්ලෙහැන් තට්ටුවට බැස්සා. එයාට එහෙම අයිතියක් නැහැ. නීතියෙන් එයාට බෑ එක් කරන්න. ඉතින් ඒ වගේම අර්ජුන් ඇලෝසිස් මහත්තයලා ගියාණ්ඩුව කාලෙත් මේ වැඩේ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේකේ පැටල් ගොඩක් තියෙනවානේ. ඒ නිසා අපිට ඕන කරන්නේ මෙන්න මේ යුගයට යන්න අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී කරන්න හොරකම වංචාව දූෂණය නැති රටක් බවට මේ රටපත් කරන්න. ඉතින් ඒ 2015 ගමනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මම විශ්වාස කරනවා එතුමාට මේ රට හදන්න ලොකු දැක්මක් තියෙන නායකයෙක්. එතුමා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී බව ඇත. බොහොම සරල බවත් ඇත. හැබැයි එතුමගේ දැක්ම සරල නැහැ. එතුමගේ වැඩපිළිවෙල සරල නැහැ. හැබැයි එතුමාට මේ දේ කරගෙන යන්න ලොකු පිරිසක් නැහැ. ඒකව පිළිගන්නේ අපේ පක්ෂය තුල වුණත් එතුමට ශක්තියක් දෙන්න එතුමගේ මතය ක්‍රියාත්මක කරගන්න ලොකු පිරිසක් නැහැ. කියන්නේ තවමත් ඒ ශක්තිය නැහැ කියලාද ඔබ කියන්නේ? නැහැ ශක්තිය නැහැ කියන්නේ මෙහෙම නෙවෙයි. ඔබේ පක්ෂය තුල. නැහැ සුනේ පක්ෂය තුල ශක්තිය තියෙනවා. නමුත් අද මෙතන පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම දිහා බැලුවාම ඔබතුමාලාට පේනවා ඇති මේ දාන ප්‍රෙෂර් වලින් මොකටද මේ ප්‍රෙෂර් එක දාන්නේ කියලා. පොදේ වැඩි හරියක් හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්නේ නෙමෙයිනේ. මේ අති බහුතරයක් කට්ටිය කටයුතු කරේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පරද්දන්න. ඊගාවට පාර්ලිමේන්තු මැතිවරණේ බලන්නකෝ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක ජාතික ආණ්ඩුවේ හිටපු අය ගෙදර ගියා. නේ? ඊගාට මහින්ද රාජපක්ෂ මහත්තයව අගමැති කරන්නම් කියපු කට්ටිය තමයි අද බහුතරයක් ඉන්නේ. ඒක මේක හැංගියොරා කියන දෙයක් නෙමෙයි. AI වුණත් කියනවා. AI වුණත් අපේ රැස්වීම දවල්ල කියනවා සර් අපි සර්ට ඡන්දයක් දීලා නැහැ. සර්ට අපි ඡන්දයක් දෙන්න කියලාත් නැහැ. සර්ට අපි විරුද්ධව වැඩ කරපු කට්ටිය හැබැයි දැන් අපි සර් එක ඉන්නවා. හැබැයි සර් එක දැන් මේ ඉන්න කට්ටියෙන් මේ ජනාධිපතිතුමාගේ 2014 පිටවීමත් එක්ක 2015 ජනවාරි මාසේ 8 වෙනිදා දැක්මත් එක්ක ඉන්න කී දෙනාද කියන එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද ඉන්නවයි කියන එක ළඟින් හිටන් හිටියට ඉන්නව වෙන්නේ නැහනේ. මේ මතවාදයේ ඉන්නවද? හොරකම වංචාව දූෂණය නවත්තන මේ වැඩපිළිවෙලේ ඉන්නවද? හොරුනම් අපේ හොරු වේවා අනුන්ගේ හොරු වේවා හොරුන්ට දඬුවම් දෙන තැනේ ඉන්නවද? හොරු ගැන කතා කරනකොට අපේ හොරුනම් හොරු නෙමෙයි සර් හැබැයි අරුන් තමයි හොරු කියන එක මතේ විතරද පිළිගන්නේ? මෙන්න මේකනේ බලන්න ඕනේ අපි.
ළඟ හිටන් ඉන්න පුළුවන් ඕන කට්ටියකට. හැබැයි ජනාධිපතිතුමාගේ මතවාදය 62 ලක්ෂයක් ඡන්ද දුන ජනතාවගේ ඒ මතවාදය මේ රටේ ස්ථාපිත කරන්න මේ අය ඉන්නවද? මම විශ්වාස කරනවා දැන්වත් මේ කණ්ඩායම තේරුම් ගන්නේ මොකද අපිට ඇමතිකමක් ලැබෙනවද අපි ආණ්ඩු කරනවද කියලා එහා ගියපු මතවාදයක් තමයි මේ රටේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇති කරේ. ඒ සරල පුද්ගලයා, ඒ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයා, ඒ බොහොම නිදහස් මනසෙන් කටයුතු කරන පුද්ගලයා මේ රට මහා පරිවර්තනයකට ගෙන යන්න තමයි කතා කරේ. සහ අද වුණත් බලන්න සුනෙන් ජනාධිපතිතුමාගේ කතා ඇතුළ තියෙන හරය බලන්නකෝ නේ. මහා බරපතල තේරුමක් මේක ඇතුළ තියෙනවනේ. හැබැයි සමහර දේවල් එතුමා ක්‍රියාත්මක කරන්න යනකොට එතුමට ඒ කතාවේ තියෙන හරයම මේ ක්‍රියාවෙන් ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවනේ. ඒ බැරි වෙලා තියෙන එතුමගේ අදක්ෂකම කර නෙමෙයි. එතුමා වටේ ඉන්න කට්ටිය මේක එතුමට කරන්න දෙන්නේ නැහැ. එතුමා වෙන තැනකට තල්ලු කරනවා. ඉතින් ඔබ කියන්නේ මේ ළඟ හිටියට ඉන්නා වගේ හිටියට ඔවුන් මේ මතවාදයේත් එක්ක නැති පිරිසක් තමයි සමහර විට මේ ජනාධිපතිතුමා වටේ අපි දකින්නේ සමහර විට කියලා. එහෙම ගත්තොත් හරියද? නෑ, පැහැදිලිව ඒ වගේ තත්ත්වයක් තියෙනවා. උදෑසන 7:39 වෙලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහත්මයා කියා සිටින්නේ මේ විප්ලවය කරන්න, වෙනස කරන්න කියලා ලං වෙලා හිටියේ මුලදී එතුමාලා ඇතුළු ඉතා සීමිත කණ්ඩායමක්. හැබැයි දැන් ලං වෙලා ඉන්න අය සැබවින්ම මේ මතවාදයේ සමග සිටිනවාද යන වගේ එතුමාටත් සැකයක් තිබෙන බවයි. මම ඊළඟට අහන ප්‍රශ්නය සාමාන්‍ය ජනප්‍රිය ප්‍රශ්නයක් වුණාට මේක දේශපාලනික වශයෙන් බැලුවාම ටිකක් ගැඹුරක් තියෙන දෙයක්. දැන් ඔබ කිව්වා මේ රටේ වෙනසක් කරන්න ඔබ ජනාධිපතිතුමා නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමග එකතු වෙලා එළියට බැස්ස ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව මරණ සහතිකය කොයි වෙලාවෙ ලැබෙයිද නැත්නම් මරණ සහතිකය අතේ තියාගෙන වගේ කාරණයක් තමයි ඔබ කිව්වේ. දැන් ඒ වෙනස කරන්න මේ පහුගිය කාලේ හැකි වුණා නම් මේ තර්කය හැකි වුණා නම් මේ ජාතික ආණ්ඩුවට නැත්නම් යහපාලන ආණ්ඩුවට මේ වගේ නිදහසට කාරණා කියන්න ඕන නෙවෙන්නේ. එහෙමනම් අවුරුදු ගණනාවක් මේක කරන්න බැරුණා නම් ඉතුරු අවුරුදු දෙක යන්නේ තේරුමක් තියනවාද? නෑ, පැහැදිලිවම සුනෙත් මේක අපි විවෘතව දේශපාලන ගැන කතා බහ කරොත් එහෙම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තිබුණේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාම දේශපාලන වශයෙන් තෝරගන්න ස්ට්‍රැටජි එක මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදුවොත් එක්සත් ජාතික පක්ෂය දිනන්න පුළුවන්. අපි සේරම පෘථග්ජන මිනිස්සුනේ. අපි හිතමු මේ විදිහට හිතුවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන් තියෙන හොඳම ක්‍රමය මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයව නිල නොලත් විදියට ශක්තිමත් කිරීම. දැන් බලන්න විමල් වීරවංශ මහත්තයාගේ පාස්පෝර්ට් දෙකක් තියෙන විමල් වීරවංශ මහත්තයා අදත් එළියේ. දෙවෙනි පාස්පෝර්ට් එක එයාපෝර්ට්ෙන් අහුණාම ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීෙක්ට කතා කරලා ගිහිල්ලා එන්න විමල් කියලා කියනවා. හැබැයි පාස්පෝර්ට් දෙයක් තියාගෙන අර තව කවුද මිනිස්සෙක් මේ ජේවිපී කේ මේක කෙන කිරේ හිටියනේද මාස 8ක්ද හොයද? කොහොමද මේ රට එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑනේ. ඒක තමයි අපිත් අහන්නේ. ඔබ මේ අහන ප්‍රශ්නයයි ඔබ අපෙන් අහන්නේ. නෑ, ඒකද මම මේක අහන්නේ වෙන කායෙන් හරි. මේ අහගෙන ඉන්න අයට දැනගන්න කවුද මේක පිටිපස්ස හිටියේ කියලා. ඔබ කියන්නේ මේ ගැටලුවක් තියෙන බව තේරෙන්න. නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදුවාම එක්සත් ජාතික පක්ෂය නිකම්ම ජයග්‍රහණය කරන්න පුළුවන් කියන දේශපාලන ඒ කාරණාව මේ අය විශ්වාස කරා එක්සත් ජාතික පක්ෂය. නැත්තම් සුනෙත් ඔයා කොහොමද කියන්නේ විධායක ජනාධිපති කෙනෙක් ඉඳගෙන රයිට් අගමැතිවරයා හොඳ දැනුමක් තියෙන ඒ වගේම මේ පක්ෂ විපක්ෂ කට්ටියට සලකන්න නොසලකන්න හොඳට දන්න අගමැතිවරේ හරි ඉඳගෙන එහෙම පක්ෂයක් ආණ්ඩුව ඉඳගෙන පුළුවන් ද තුන්වෙනි බලවේගයට මෙච්චර දඟලන්න? දැන් අපි දැක්කනේ UNP ආණ්ඩු තිබිලා තියෙනවනේ. ඒ UNP ආණ්ඩුල දුමින්දලට එහෙම දඟලන්න පුළුවන්කම තිබුණාද? තිබුණ නෑනේ. ඉතින් එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය දෙගොල්ල එකට ආණ්ඩු කරනකොට එහෙනම් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් තියෙනකොට දඟලන්න දුන්න ටිකවත් දඟලන්න දෙන්න බෑනේ. මේකනේ ඇත්ත. එහෙනම් මොකද්ද අපි මේ කරගත්ත වරද? අපි ජාතික ආණ්ඩුවක් හැදුවට අපි ජාතික ආණ්ඩුවක් විදිහට හිතුවේ නෑ. අපි ජාතික ආණ්ඩුවක් හැදුවට මේ ජාතික ආණ්ඩුව තුල අපි හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන ආණ්ඩුව දන්න හිතුවා, එක්සත් ජාතික පක්ෂය වෙන ආණ්ඩුව දන්න හැදුවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව ඇතුළේ ඉඳන් එක්සත් ජාතික පක්ෂය දුර්වල කරන්න හැම කුණු ගොඩක්ම එක්සත් ජාතික පක්ෂයේ පිටේ තිබ්බා. ජනතාව අවසානයේ තීන්දුවරේ මොකද්ද? මුන් දෙගොල්ල ගහ ගන්නවා මිසක් මුන් වැඩක් කරන්නේ නැහැ. දැන් අපි ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය අඩුව කියන්නේ
එක්සත් ජාතික පක්ෂයේ ලපයාන අඩුව කියන කොටයි මොන බුද්ධිමත් මනුස්සයද මේ පක්ෂ දෙකකටවත් ඡන්දයක් දෙන්නේ? බලය දීලා ආණ්ඩු කරනවා, ආණ්ඩු කරනකොට මේ අපි ඇවිල්ලා කියනවා නම් මේක මේගොල්ලන්ගේ ප්‍රශ්නයක් කියලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකට කවුරු ඡන්දයක් දෙනවද? UNP පක්ෂයට කවුරු ඡන්දයක් දෙනවද? මේක නේද වරද්දගත්ත නැහැ. එතනදී එක්සත් ජාතික පක්ෂය පැහැදිලිව තීන්දුවක් ගන්න ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වුණොත් අපිට නිකම්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද ප්‍රධාන පක්ෂ දෙක අපේ කණ්ඩායම ඒක 80-20 බෙදුනත් 50-50 බෙදුනත් කීයේ බෙදුනත් අපිත් එක්ක කරට කරින්න පක්ෂයක් නිකම්ම ජයග්‍රහණය කරනවනේ. එයා එහෙම හිතන්නේ නැති. අපි හිතන්නේ නැත්තේ මොකද්ද? අපි හිතන්නේ නැති නෑ, අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට ආණ්ඩු කරලා අපි මේ ආණ්ඩුවේ ජයග්‍රහණ ගැන අපි කතා කරන්න ගියොත් එහෙම අපට විරුද්ධ මතයේ ඉන්නේ කොහෙද? අපේම පිරිසක් ඉන්නවා එළියේ. ඒ අය අපට කියන්නේ ආණ්ඩුවෙන් ගැලවිලා යන්න කියලා. ඉතින් අපි තෝරපු මතය මොකද්ද? අපි අපට විරුද්ධ කණ්ඩායම ඒ පැත්තේ ඉඳන් කියන කාරණාව අපි මේ පැත්තේ ඉඳන් කියන්න පටන් ගත්තා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට අපේ කඳවුරට මිනිහෙක් ගොඩ වෙනවද? අපේ කඳවුරේ ඉන්න කෙනා ඒ කඳවුරට ගොඩ වෙනවද? මොකද අපට විරුද්ධ කඳවුර කියන මතවාදය අපි ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුව විවේචනය කරපුවාම දැන් එහා පැත්තේ මහින්ද කඳවුරේ මොකද්ද කියන්නේ? එක්සත් ජාතික පක්ෂෙන් අයින් වෙලා මෙහාට එන්න කියනවා. අපි මේ පැත්තේ ඉඳන් කියනවා මුන් තමයි හවුරු කියනවා. ඉතින් එතකොට මහින්ද කඳවුරේ කට්ටියයි අපේ කඳවුරට එන්නේ මොකද හේතුව? ඉතින් මේක තෝරගන්න බෑ. මේ දේශපාලනනේ මේක. මේක මේ රොකට් සයන්ස් නෙමෙයිනේ නේද? අපේ කඳවුරකට මිනිස්සෙක් ගොඩ කරගන්න අපි කියනවා අපේ කඳවුර හොඳයි. ඔය කඳවුරයි නරක. ඔය කඳවුර තමයි දූෂිත කඳවුර. ඔය කඳවුරේ අනාගතයක් නැහැ. ඔය කඳවුරේ හිටියොත් විනාශයක් වෙන්නේ. එහෙම කියන්නේ නැතුව එතන ඉන්න ශ්‍රී ලංකාකාරයෝ ඔබ වැත්ත. හැබැයි එතන ජනප්‍රිය මතවාදය මේ වේදිකාවෙන් හඬ ගහලා කිව්වහම අපි මුන් එක්කන අපි මෙහෙමයි අපි මෙහෙමයි අපි මෙහෙමයි කියලා කිව්වහම ඇයි මහින්ද කඳවුර එක්කනේ මෙහාට එන්නේ? ඒ කඳවුරේ තියෙන තර්කය ඒකනේ. එහෙනම් ඒ මිනිස්සු නිකට අත්‍යන කල්පනා කරනවා ඒක මුන්ට පිස්සුද මුන් ඇයි අපට එන්නේ කියන්නේ. මුන් එන්න ඕනේ අපි ගාවට. මේකනේ මෙදත්ත. එහෙනම් මේ වරදනේද අපට සිද්ධ වුනේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වරද සිද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂය බැලුවා බෙදිලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් බෙදුවොත් එහෙම ඒ අයට බොහොම පහසුවෙන් ගොඩ යන්න පුළුවන් කියලා කිව්වා. මොකද මම දන්න හොඳ එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයේ අවසාන මොහොත වෙනකම්ම මට විහිළු කර කර හිටියේ ඔයගොල්ලෝ තුන වෙනවා අපි නිකම්ම එක වෙනවා කියලා. හැ මොකද සිද්ධ වුණේ? අන්තිමට අපි දෙගොල්ල එකට ඉඳලා කොහොමද එක එක කපා ගන්න කියන එක අපි කල්පනා කරා. අවසානයේ කැපුණේ කවුද? අපි දෙගොල්ලම්ම කැපුණා. අර අහවල් බලවේගය අන්න අනිත් බලවේගය නිකම්ම ගොඩ ගියා නේ. ඒ ඉන්නේ ගොඩ යන හේතුව මොකද්ද? අපේ දින වැරද්ද. මේ ජනතාවට මේ මැතිවරණයේ ප්‍රතිඵල ගැන ජනතාවට දොස් කියන්න බෑ. මේක පැහැදිලිවම මේ ප්‍රධාන අපේ පක්ෂ දෙකේ කරගත්ත මේ විහිං කරගත් දෙයක් මේක. උදැසන 7 විනාඩි 46 වෙලාව. දැන් ඔබ කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදිහට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහත්මයා. මේ ආණ්ඩුව තුලම පක්ෂ දෙක තුලම මේ කණ්ඩායම් විදිහට බෙදෙන්න ගිහිලා තමයි මේ වින්නැහිය කරගත්තේ යහපාලන ආණ්ඩුවට. නැත්නම් මේ එහෙමනම් ඉදිරි කාලය තුල දැන් ඔබ කියනවා දේශපාලන උපාය මාර්ග අඳුනගෙන තියෙනවා කියලා. අද වුණත් බාන සුනෙන් දැන් මම ඊයේත් මේක මතක් කරා මාධ්‍ය ඉදිරි. දැන් මේ මැතිවරණ ප්‍රතිඵල යම් ප්‍රතිඵලයක් ලැබුවානේ. අපි ශක්තිමත් ගමනක් යන්න අනාගතය වෙනුවෙන් ගමනක් යන්න අපි සූදානගෙන මොකද අපි කරන්න ඕනේ? මේ දුන්න ප්‍රතිඵලය අපි ගෙදර ඇතුළ කියෝ ගන්න ඕනේ. මොකද්ද මේ කාරණා? මොකද්ද මේ ජනතාව අපට කිව්ව කාරණේ? ඒක අපි ගෙදර ඇතුළ කියෝගෙන ඒක අපි එළිය කියන්න ඕනේද? එළියට අපි දෙන්න ඕනේ මොකද්ද? එළියට අපි දෙන්න ඕනේ ස්ට්‍රොง මෙසේජ් එකක් නෑ. දැන් හරි, දැන් අපි සූදානම්. දැන් වාමන් ඉස්සෙල්ලා හෙව ප්‍රශ්න මොකද්ද? අවුරුදු 3ක් කරගන්න බැරුණ දෙකකින් පුළුවන් වේද? දැන් අපි එහෙනම් ওই ප්‍රශ්නට උත්තර නේ දෙන්න ඕනේ. ඒ උත්තරයට ඇක්ෂන් නෙමෙයි ඕනේ. ඇක්ෂන් ඕනේ. ඇක්ෂන් වලට කලින් ඕනේ ස්ට්‍රොง වොයිස් එකක්. ස්ට්‍රොง පණිවිඩයක් ඕනේ. නෑ අපි සූදානම් දැන්. අපි තේරුම් ගත්තා. අපි හදාගත්තා. අපි සූදානම්. ඇයි සමහර වෙලාවට අපි මේ කරන හැම දෙයක් ගැනම එළිය කතා කරන්නේ? මේක දේශපාලනේ අවශ්‍ය දෙයක් නෙමෙයි. දේශපාලනේ අපි අතින් වෙච්ච වැරද්ද අඩුපාඩුව අපි තුල හදා ගැනීම තමයි වැදගත් වෙන්නේ. අපි තුල හදා ගැනීමත් ක්‍රියාවේදී දැන් ඒ වැරද්ද නැහැ කියලා පෙන්වීමත්.
ඒ අරෙන්ඩ මේ දේශපාලනයේදි මං විශ්වාස කරන්නේ සමාජයේ ඉස්සරහා රදිහෙදීම මේ පාක්ෂිකයට වැදගත් කියලා. පාක්ෂිකයට උනේ ඇක්ෂන්ස් උනේ. පාක්ෂිකට උනේ වැඩ පිළිලක් උනේ. ඉතින් එතනදී දැන් අපි අදත් තාමත් මේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තාමත් මේ අන්තර් කාලයක වගේ දැන් මේ යන්නේ නේද? මේ මැතිවරණ ප්‍රතිපලයත් එක්ක අපි අභ්‍යන්තරය අවුලවල කදාගෙන අපි UNP එකයි ශ්‍රී ලංකාවයි අවුලවල කදාගෙන ඒක රටේ ජනතාව දන්නවා. ඊගාට UNP එක ඇතුලේ ආරවුලක් හදාගෙන අමාත්‍ය මණ්ඩල මාරුවත් එක්ක එතන ගැටලු ටිකක් හදන් දිනවා. ඊගාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිසත් දෙකක් ඇතුළත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන්න අපේ ඇතුළ දැන් යම් යම් කතා බහක් යනවා. ඉතින් ඇයි මේ මැතිවරණ ප්‍රතිපලයක් එක්ක ඇයි මේ අපි පක්ෂත් අවුල් වෙලා සන්ධානත් අවුල් වෙලා ඒ තුල රටත් අවුලකටපත් කළා ඇයි මේ? මේ මේක මේ මේ හොඳ දේශපාලනේ හොඳ උපාය මාර්ගයක් නෙමෙයි. සාමාන්‍ය ජනතාව විදිහට අපිට තියෙන ප්‍රශ්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා ඔන්නෝක. දැන් ආණ්ඩුවේ පාර්ශවයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය කියනවා මේක මේ ප්‍රාදේශීය සභාවට ගමේ බෝක්කුව පාලම හදාගන්න තියෙන මැතිවරණයක් මිසක් ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් නෙවෙයි කියලා. හැබැයි ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් UNP එකයත් දෙගොල්ලම කියනවා. ලොකු පුටුවල ඉන්න අයත් කියනවා. හැබැයි එහෙම කියලා මේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඔබ කිව්ව විදිහට ඔබ මැනවින් විස්තර කළා. එහෙම තවදුරටත් නොයන එකට නැත්තම් නොයාමට යම්කිසි ක්‍රමවේදයක් ඔබ ආණ්ඩුව ඇතුලේ හදාගෙන ඉදිරියට යන්නනේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම ක්‍රමවේදයක් මේ පක්ෂ දෙක අතරේ නැත්තම් පාර්ශ්ව දෙක තුන අතරේ දැන් කතාවට ලක් වෙලා තියෙනවද? ඉදිරියේදී වෙයිද එහෙම දෙයක්? මම හැමදාම විශ්වාස කරපු දෙයක් සුනේත් මේ ජාතික ආණ්ඩු සංකල්පය අපේ රට අලුත් එකක්නේ. සන්ධාන ආණ්ඩු තිබිලා තියෙන එකම පැත්තනේ. එකම පැත්තේ පක්ෂ කීපයක් එකතු වෙලා එකට හිතන එකම විදියට කටයුතු කරන පක්ෂ කීපයක් එකතුල සන්ධාන ආණ්ඩු තිබිලා තියෙනවා. ඒ සන්ධාන ආණ්ඩුවලදී පැහැදිලිව ප්‍රධාන පක්ෂට තීන්දුවක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ තීන්දුවත් එක්ක අර සුළු පක්ෂ යට වුණා. මං කියන්නේ මේක හරි කියලා. හැබැයි ප්‍රධාන පක්ෂෙත් එක්ක සන්ධානගත වෙන සුළු පක්ෂ අර ප්‍රධාන පක්ෂට යට වෙලා හිටියා. කවුරුත් හන නැගුවේ නැහැ. හැබැයි අද වෙලා තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් එකතුලා තියෙන්නේ. මේ ප්‍රධාන පක්ෂ දෙකත් අහසට පොළොවයි වගේ හිතන පක්ෂ දෙකන්නේ. එකක් දකුණත් එක්ක ගමන් කරනවා, අපි වැඩියෙන් වමත් එක්ක ගමන් කරනවා. අපි දකුණ අමතක කරලත් නැහැ. හැබැයි වැඩියෙන් වමට බර, හැබැයි දකුණත් එක්ක මැදමාවත ගැන. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එහෙම වැඩියෙන් දක්ෂිණාංශික, ඒ වගේම වමත් එක්ක සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙන මැදමාවතක යන්න කැමති පක්ෂයක්. හැබැයි වැඩියෙන් තියෙන්නේ මේ දකුණත් එක්ක. ඒතර මේ පක්ෂ දෙක එකට එකතු වෙලා යනවයි කියන එකත් ලේසි වැඩක් නෙමෙයිනේ. ඉතින් මම හැමදාම කැමතුණා මේ වගේ ප්‍රශ්න ගැටළු එනවට මේකේ. ප්‍රශ්නයක් ආවොත් නේ අපිට විසුමක් හොයන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රශ්නයක් නැතුව දෙන්න දෙපැත්තට ගියපුවාම මේ කෙලවෙලා නිවර වෙන්නේ අපේ භාෂාවෙන් කියනවනම් නේද? අරගොල්ලෝ කිසිම දැනුමක් නැතුව දකුණට යනවා. අපි කිසිම තේරුමක් අර පැත්ත ගැන බලන්න නැතුව වමට යනවා. කොහෙද ඊගාට හම්බෙන්නේ? ඉතින් මම කියන්නේ මේ වගේ ගැටලු ප්‍රශ්න ඇති වෙන එක හොඳයි. ඒ තුල තමයි අපේ රට හොඳම දේ අපිට දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේකත් ඒ වගේ සංදිස්ථානයක් කියලා මම විශ්වාස කරනවා. අවුරුදු 3කට පස්සේ හරි මේක හොඳ අවස්ථාවක් අපි දෙගොල්ලන්ටම පාඩමක් ඉගෙනගෙන අපි දෙගොල්ලන්ම අපි රටේ ජනතාවට ලබා දෙන්න පොරොන්දුනේ මොනවද කියලා ආයිපාරක් සිහිපත් කරගෙන ඒ වගේ කොච්චරක් අපි ජනතාවට ලබා දුන්නද කියන එකත් ගණන් මිනුම් හදාගෙන එකතු කරලා අඩු කරලා තව අපිට කොච්චර කරන්න තියෙනවද කියලා ගණන් හදාගෙන මේ අවුරුද්දකේ මේටිය කොහොමද අපි මේ රටේ ජනතාවට ලබා දෙන්නේ කියන කාරණාව කරන්ඩ මේ ප්‍රශ්නෙත් හොඳ අවස්ථාවක්. මම හිතනවා මේක මම දකින්නේ මේ ප්‍රශ්නේ සුභවාදීව. මම දකින්නේ මේක අසුභවාදීව. මොකද අපි අසුභවාදීව දැක්කොත් එහෙම අපිට නැගිටින්න බෑනේ. ඒ කියන්නේ ඔය කියන්නේ මේ මැදදී මේක බැලුවේ නැත්නම් අන්තිමට හැරෙන්න බැරි තැනකදී තමයි ඒක තේරෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්දි දිසානායක මහත්මයා කියා සිටින්නේ ආණ්ඩුවේ ප්‍රගති වාර්තා පිළිබඳව ජනතාව මේ වගේ වසර ගණනාවකින් පස්සේ ලබා දුන්න තීන්දුව තීරණේ පිළිබඳව යහපත් විදිහට බලන බව. මොකද අවසානයේදී මේක ලැබුණා නම් යලි නැගිටීමට නොහැකි නිසා දැන් දැනගත්තේ හොඳයි කියා. එවිට 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ? UNP එකට මොකද වෙන්නේ කියලා සමහරු අහනවා. ඔබ හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හැදෙට මොකක් වෙයිද නිදහස් පක්ෂයට?
පැහැදිලිවම ඊයේත් මාධ්‍යට කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2020 අරමුණක් තියෙනවනේ. ඒ අරමුණ අපි හැංගි හොරා කියන අරමුණක් නෙමෙයි. අපේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් හදන එක. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයට අපට ඉන්න හොඳම අපේක්ෂකයා කවුද? අපට ඉන්න හොඳම අපේක්ෂකයා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා නීතියෙනුත් තව පාරක් ජනාධිපති වීමේ හැකියාව තියෙනවා. පක්ෂයක් විදිහට අපේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව දෙවනි වතාවටත් ජනාධිපතිවරයා බවට පත් කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ. ඊළඟ අරමුණ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2020 තනියම ආණ්ඩුවක් කිරීම. මම විශ්වාස කරනවා අනික් පක්ෂවලත් අරමුණ ඒක වෙන්නේ නැති කියලා. ඉතින් පක්ෂයක් විදිහට මේ ජාතික ආණ්ඩුව තුල හිටියයි කියලා අපේ මේ පක්ෂයේ තියෙන කැක්කුම හැංගීම ඒ සියල්ලම අපි කපලා නැහැ. අපි මේ යම්කිසි කාල සීමාවකට මේ රට හදන්න එකතු වීමක්. මේක රටේ ජනතා ජයග්‍රහණ ලබා දෙන්න පුද්ගලික න්‍යාය පත්තකින් තියලා, පක්ෂේ න්‍යාය පත්තකින් තියලා, පක්ෂේ න්‍යාය පත්‍රයේ පත්තකින් තියලා රට වෙනුවෙන් එකට එකතු වෙච්ච දෙයක්. දැන් ජනාධිපතිතුමා එදා කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමුත් කිව්වා අපි හැමෝටම රට ගැන ලොකු වගකීමක් තියෙනවා කියලා. එවනම් මේ අපි ගමන් කරන්නේ අර පක්ෂේ සහ තමන්ගේ තියෙන න්‍යාය පත්‍ර දෙකම පොඩ්ඩක් ඒ පොත වහලා, සම්පූර්ණයෙන් වහලා නැහැ, වහලා පකිස් පෙට්ටියට දාලා නැහැ, හමස් පෙට්ටියට දාලා නැහැ, ඒ පොත වහලා පොඩ්ඩක් පැත්තකින් තියලා පේන්ඩ එක තියාගෙන රට වෙනුවෙන් එකට එකතුලා රටේ ජනතාවට ජනතා ජයග්‍රහණ ලබා දෙන්න මහා සිස්ටම් චේන්ජක් වෙනුවෙන් මේ කරන පරිත්‍යාගයක් කරන කාල සීමාවක් තමයි මේ කාල සීමාව. ඒ නිසා මේ කාල සීමාව මේ ගමන යනවා. ඒ වගේම ඔබතුමාල් දන්නවා ඇති පළාත් පාලන මැතිවරණ වෙලාවෙත් අපි මොනම තැනකවත් අපි එකතුන එකක් ගැන අපි කතා කරේ නැහැ. සන්ධාන සභාවක් ගැන කතා කරේ නැහැ. අපි සෑම වේදිකාවම කතා කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ප්‍රාදේශ සභාවක් අපි හදනවා. ඊළඟට ඉන්න පළාත් සභා මැතිවරණෙත් අපි කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ තනි පළාත් සභාවක්. ඉතින් අපේ 2020 අපේ අරමුණ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් හැදීමත්, ඒ වගේම ඊළඟ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ජනාධිපතිතුමාව නැවත වතාවක් ජනාධිපති පුටුව වාඩි කිරීමත් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි හැමෝගෙම බලාපොරොත්තු වේ. ඔබ මුලින් කිව්වා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ප්‍රධාන වශයෙන් UNP එකයි එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා මේ වගේ ටිකක් වෙනස් ගමනක් ගියා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මේක උනේ. ඒ නිසා සමහර දේවල් කරන්න බැරි වුණා, සමහර දේවල් අපි කළා. හැබැයි තවත් පැත්තකින් ඔබේ පක්ෂයේ වගේම එක්සත් ජාතික පක්ෂයේ උදවියත් කියන දෙයක් තමයි ආණ්ඩුව කරපු දේවත් මාකට් කරගන්න හැකියාවක් ලැබුණ නැහැ ආණ්ඩුවට කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදිහට ඔබ එහෙම හිතනවාද නැත්නම් වෙනස් උත්තරයක් තියනවාද? නෑ, ඒක පැහැදිලි ඇත්තක් තියෙනවා. ඒක මොකද මේ මේ ජාතික ආණ්ඩුවේ සුනෙත් ලොකු වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි අපි මේ ජාතික ආණ්ඩුවත් එක්ක එකට එකතුලා වැඩ කරන්නේ කොහොමද කියලා මේ ක්‍රමවේදයක් අපි හදාගත්තේ නෑ. අපි කැබිනට් මණ්ඩලේ හම්බුණා, ඊගාවට අපි කමිටුවක් පත් කරගත්තා එක එක මේ මේ අපේ අදහස් උදහස් හුවමාරු කරගන්න. හැබැයි මේ කමිටුව රැස් වුණාට මේවා ක්‍රියාත්මක කිරීමේදී ඉහළතලය මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඉහළතලය සම්බන්ධ වෙන්නේ නැතුව නිකන් කමිටුවක් රැස් වුණාට වැඩක් වෙන්නේ නැහැනේ. එහෙම නැත්නම් කමිටුව ගන්න තීන්දුවේ සියලු දෙනාම ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබතුමාව කියන දේ සිද්ධ වෙන්නේ නැත්තේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් රජයේ සේවකයන්ට අපි පඩි වැඩි කිරීම. අපිට මේකට ලොකුවට අපිට මාකට් කරන්න තිබුණානේ. මේක අපි එක දවසෙන් එක කොලෙන් මේ වැඩේ කරනවා, එක අස්සනෙන් මේක කරනවා. ඊගාට කවුරුත් මේක ගැන කතා කරන්න. මේක මාකට් කරන්න ස්ට්‍රැටජි එකක් නෑ. මම කිව් සමහරට කියයි, සමහර තව එක්කෙනෙක් කියයි, සමහරට එක්කෙනෙක් කිව් කවුරු කිව්වොත් එම රජයේ සේවන පඩි 10,000 කඩලා ආයතද කියලා තායි තව කෙනෙක්. ඒ වගේ අපිට මේක මාකට් කරන ස්ට්‍රැටජි එකක් අපිට තිබුණ නෑ. අපිට ඊගාවට ආණ්ඩුවට මඩපහරක් ගන්නකොට කවුද ඒ වෙනුවෙන් ආරක්ෂා කරන්නේ? කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ. දැන් සමහර වෙලාවට පෝර ප්‍රශ්නයක් ආපුවාම මේ ඇයි මේ පෝර නැත්තේ කියන එක කියාගන්න ආණ්ඩුව තුල කට්ටිය දන්නේ නැහැ. දැන් මම ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේද කියනවා, මම ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවේද කියනවා. හැබැයි කාගෙන් හරි ගමට ගිහිල්ලා ඇහුවොත් එම සර් පෝර නැහැ නේද, මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඔව්, ඉතින් දුමින්දනේ මේකට වග් ගන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්නේ. අන්න ඒ විදිහට අපි
ඒකත් අපේ මේ චන්දවාසයක් බවට පත් කර තමයි. ඒක චන්දවාසයක් නෙවෙයි උනේ ආවාසයක් උනේ. ඔබ මුලින් කිව්වා මේ කාරණේ. හැබැයි ඒක කවුරුර කිව්වනම් නෑ මේකයි වෙලා තියෙන ප්‍රශ්නේ. මේ පකිස්තානයෙන් මේ පොර ටික දෙන එක නතර කරලා තිනවා. ඒකයි මේ හිඟේ කියලා කිව්වනම් මේ මිනිස්සු අතර යනවා මේ පණිවිඩිත. ඒ වගේ අපි අතර එහෙම මේ මාධ්‍යට කොහොමද මුණ දෙන්නේ? ආණ්ඩුවක් විදිහට කොහොමද මාධ්‍ය ඉදිරියේ හැසිරෙන්නේ? දැන් බලන්න අපේ මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකට ආණ්ඩුවෙම දෙන්නේ එකට එකම ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා මත දෙකක් කියනවා. මම ඔබතුමා දකින්න නැතිද මේ පොකි කාලේ? ඔබ අර මුලින් කිව්ව දෙයට සාක්ෂි කියන්නේ අවසාන වශයෙන්. එක විනාඩියකින් ඔබේ පිළිතුර ඕන. මේක ගැඹුරු ප්‍රශ්නයක් වුණාට. මොකද අපේ කාල වේලාව අහවරයි. දැන් රටේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙච්ච සඳහා ආණ්ඩුවක් නැත්නම් යහපාලන ආණ්ඩුවක්. ඒ අතරේ ලංකාවේ ක්‍රියාත්මක තලයේ තියෙන දේශපාලන බලවේග මේ සියල්ලම ඔබට නම් කරන්න කිව්වොත් ඔබ කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරියා විදිහට මේ රටේ තියෙන දේශපාලන බලවේග මොනවා කියලාද දකින්නේ? තේරුන්නේ නැහැ ප්‍රශ්න. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අනිත් එක UNP එක. මීට අමතර තවත් බලවේග තියෙනවද ලංකාවේ? දේශපාලන බලවේග මේ රාජ්‍යපාලනයට දැඩි බලපෑමක් කරන. මම විශ්වාස කරන්නේ නැහැ මැතිවරණ ජයග්‍රහණයක් ලැබලා තියෙන හැබැයි මම හිතන්නේ නැහැ ඒක බලවේගයක් කියලා. අපි දෙගොල්ලෝ හරියට ආණ්ඩුව කරනවා නම් අපි දෙගොල්ලෝ හරියට රාජ්‍ය පාලනය කරනවා නම් මම විශ්වාස කරන්නේ නැහැ ඒක බලවේගයක් කියලා. අභියෝගයක් නෙමෙයි. නෑ පැහැදිලිවම නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහත්මයා බොහොම ස්තුතියි ඔබට. අද රාජකාර රසක් තියෙන්නේ නැති තවත් බොහෝ වැඩවල හිටි. හැබැයි ඒ සියල්ලත් එක්කම අපේ මේ ඍජු ප්‍රශ්න කිරීමට කැමති වෙලා මෙම ස්ථානයට පැමිණියාට බොහොම ස්තුතියි. ඒ වැඩසටහන තුළ ලබා දුන්න නිදහසට අගය කරනවා. ඒ නිදහසත් අපි අගය කරනවා මාධ්‍යවේදීන් විදිහට. අද තාක්ෂණය ආනන්ද පද්මසිරි, ආනන්දත් එක්ක මම ජානක සුනිත් බණ්ඩාර. මේ වැඩසටහනේ විශේෂ ස්තුතිය අසා සිටි. ඒ වගේම ඔබට කතා කරන්න නොහැකි වුණාට අපි මේ කතා කරන දේවල් එක්ක එකඟ වෙච්ච, ඒ වගේම සමහර ලාවට අපිට චෝදනා කළ ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.